ලෝකෙ බොහෝ දෙනාට තමාගේ ජීවිතයේ තියෙන බැඳීම් වල පමණ හඳුනා ගන්න බැරි තැන එයතු විවිධාකාරයෙන් මේ ධර්මයක් තමන්ට ගලප ගන්න හදනවා. එනිසා ජීවිතේ හැම කටයුත්තක් මහවර කළා ධර්මයේ හැසිරෙච්ච කෙනෙක්වත් ඉන්නවද? ජීවිතේ දරුවන්ගේ කටයුතු ඉවර කරලා දැන් ගොඩ දෙනා හිතන්නේ එහෙමනේ. කුංචි කාලේ දරුවන් ඉන්නකොට අම්මා තාත්තා එතන මේ යැත්තෝ උස් මහත් වෙලා ඉගෙන කියාගත්තා අපි නිදහස් කියලා. ඉතින් නිදහස් වෙලා ඉන්නවා ඊට පස්සේ යැත්තන්ගේ කටයුතු කළා. අවසානයේ ඒ අම්මලා තාත්තලා යාන්තමින් පණ තියෙන කම්ම මොකක්ද කරන්නේ? දරුවෝ වෙනුවෙන් දරුවන්ගේ දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා. ඉතින් එහෙම කර කර ඉන්න අයට දවසින් දවස තණ්හාව වැඩෙනවා. තමන්ගේ දරුවෝ පිළිබඳව තිබ්බ තණ්හාව ඊළඟට දරුවන්ගේ දරුවෝ දකින්නට තවත් ඒ ගේහපිත ප්‍රේමය වැඩෙනවා. ඒ තණ්හාව වැඩෙනවා. ඉතින් ඔහොම ඉඳලා කවදාකවත් ගිහි ගෙදර කටයුතු අවසන් කරලා විවිශ්‍රාම ගත යුගයක බොහොම සැනපිල්ලේ දහම අවබෝධ කරගන්නවා කියලා හිතුවොත් නම් කවදාකවත් කරන්න වෙන්නේ. රැකියාවෙන් සමුවර ගත දවසට කරනවා කියලා හිතුවොත් කවදාවත් කරන්න වෙන්නේ. අනිත් එක වරුණ දවසින් දවස මේ ශරීරයේ රෝග පීඩා උස්සන්න වෙනවා. හිතලා බලන්නකෝ මේ අද අපි යන්තම් මේ පණ ටික රැකගෙන හිටියට කොච්චර මේ ශරීරේ පවත්වන දුකක් විඳින්න ඕනද කියලා. ඉතින් ඒ නිසා මේ කයේ හයිය තියෙන කාලේ කරන්න ඕන දෙයක් වයසට ගියම් කරන්න පුළුවන් වේද? ඊළඟට මේ කයේ නිරෝගීකම තියෙන වෙලාවේ තමයි හිතේ සමාධිය ඇති කරගන්න පහසු. සිල් රකින්න පහසු. ඉතින් අත්පා වකුටු වෙලා වාරු නැති වෙනකොට රිදුම් වේදනා එනකොට පුළුවන් වේද ධර්මයේ හැසිරෙන්න? මේක හොඳට තේරුම් ගන්න නී අසාගෙන ඉන්න පින්වත් ඇත්තෝ ජීවිතේ වයසට යන්න යන මානසික පීඩා එක බහුල වෙනවා. ඒ කියන්නේ දැන් තරුණයෙකුට තියෙන පීඩා කන්දට වඩා වැඩි පීඩා ගොඩක් වයසගත්තන්ගේ හිතවල තියෙනවා. ඇයි දරුවන්ගේ ප්‍රශ්න, මුණුපුරන්ගේ ප්‍රශ්න, ජීවිතේ පසුතැවීම, කරගන්න බැරි වෙච්ච දේවල්, ඊළඟට ඔය අතරට කායික වේදනා, අසනීපකම්, අමාරුකම් මේ හැම දෙයක් එකම පුදුම ගින්නක් හදවතේ දරාගෙන ඉන්න පිරිසක් තමයි වැඩි හිටියෝ කියලා කියන්නේ මේ වර්තමානයේ තුල. ඉතින් ඒ අත්තන්ට මේ ධර්මය අපි කොච්චර කිව්වත් අර නෙළුම් පතකට ජලය දානවා වගේ සමහර විට. ඉතින් එනිසා එහෙම වෙන්න කලින් මෙව අහගෙන ඉන්න පිරිස අද තමයි මගේ ජීවිතේ අන්තිම දවස කියලා හිතන්න පුළුවන් නම් ආන්නේ කෙනාට ඇත්තටම අද දවස අපේ ජීවිතේ අන්තිම දවස වුණොත් දරුවෝ ගැන හිතන්න, භාර්යාව ස්වාමියා ගැන හිතන්න, ගේ දොර ගැන හිතන්න, ඊළඟට අනාගත පැතුම් සිතුම් ගැන හිතන්න එයාට ඉඩක් ඒ දහදවතට මරමයෙන් ඊට පස්සේ ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ වරුණ අනාගතයේ ලැබෙන අවබෝධයක් වෙනුවෙන් නෙමෙයි මේ මොහොතේ ජීවිතේට ධර්පේ ගල්පා ගන්න. කුඹුරු කොටමින් කුඹුරක් වැඩ කළ ජීවත් වන කෙනා ඒ වෘත්තියත් එක්ක මේ ධර්ම පුරුදු කරන්න පුළුවන්. ගව පාලනෙන් ජීවත් වන කෙනා ඒක කරන ගමන් මේ ධර්මේ පුරුදු කරන්න පුළුවන්. වෙන යම් රැකියාවක් කරන කෙනෙක් ධර්මානුකූල නම් ඒ රැකියාව ඒකත් එක්ක මේ ධර්ම පුරුදු කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන වරුණ උවමනාවක් නැහැ බොහෝ දෙනාට. ඒ වගේම තමයි මේ මායා මෝහනීය ලෝකයට අද සියලු දෙනාම පාහේ අසු වෙලා. ඇසට රැවටිලා, කනට රැවටිලා, නාසයට දිවට කයට රැවටිලා. ඒ වගේම ලැබෙන ලාමක ආස්වාදයට රැවටිලා එයත් හිතන අපි පස්සේ කාලේ ධර්මයේ හැසිරෙනවා කියලා. සමහර කෙනෙක් එහෙමවත් හිතන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ හැම වගකීමක්ම අවසන් කරලා, ජීවි දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේම හැම දෙනාගේම ප්‍රශ්න විසඳලා ඔබට නිදහසේ ධර්මයේ හැසිරෙන කාලයක් එයි කියලා ඔබ හිතන්න එපා. මේක තමයි ඔබේ ජීවිතයේ ඔබට ධර්මයේ හැසිරෙන දින අන්තිම දවස. ඇයි සංසාරයක් පුරා ආවට කරපු දේවල් ඔච්චර ඔබේ ජීවිතයට වටින්නේ කියලා ඔබ ඔබේ හදවතින් අහන්න. සංසාරයක් පුරාවට දරුවෝ හැදුවා. මහණනි මේ සත්වයන් අතර ඔබේ දරුවන් නොවෙච්ච කෙනෙක්, ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් නොවෙච්ච කෙනෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් අනමතග්ග සංයුක්තේ වදාලා නම් ඒක විශ්වාස කරගන්න බැරි අය ඔබට. ඒක විශ්වාස කරගත්තා නම් ඔබ මේ අනන්ත සංසාරයක් පුරාවට කරපු දේ මේ ජීවිතේත් ඔබට ඇයි එච්චර වටිනා දෙයක් කියලා වැටහෙන්නේ? දරුවන් හදනවා කියන එක, ඕන් උස්මාත් කරනවා කියන එක වරුණෝ එච්චර අරුම සාගත සිදුවීම් නෙමෙයි ලෝකේ. ඊළඟට මේ ගෙයක් දොරක් හදා ගන්නවා කියන එක, මහල් මන්දිරයක් හදනවා කියන එක, යාන වාහන ටිකක් මිලදී ගන්නවා කියන එක, වතු කුඹුරු ටිකක් අයිති කර ගන්නවා කියන එක, ඒ කාසිනෝ ටිකක් එකතු කර ගන්නවා කියන එක, ලස්සනට ඇඳුම් පැළඳුම් ටිකක් අඳිනවා කියන එක, ආභරණ ටිකක් පළඳගෙන ඉන්නවා කියන එක, සමාජයක ප්‍රභූත්වයක් හිමි වෙනවා කියන එක, තනතුරු තාන්නමාන ලැබෙන මේවා වරුණ මිස්. ඉතා සුලභ දේවල් සංසාරේ. ඒවට තමයි කාමයන් කියලා කියන්නේ. දන් පෑන් පිදෝ කෙනාට කාමයන් අඩු වැඩි වශයෙන් ලැබෙනවා. ඉතින් සසරක් පුරාවට හොයාගෙන ගිහපු දේ බුද්ධ ශාසනයෙන් ගුණ ගැහිච්ච වෙලාවෙත් හොයනවා නම් කවද්ද ඔබ මේ ධර්මය අවබෝධ කරගන්නේ? එනිසා මේ පින්වතුන්ලා මේ අද දවස තුල සීලයෙන් ශක්තිමත් වෙන්න, සමාධිය වඩන්න උත්සාහවත් වෙන්න, හිතින් ඔය කාමයන් අතහැර දාලා පිරිසුදු හිතකින් ඉන්න බලන්න.